කොහොමද ඔයාලට? ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් ඔන්න වෙනදා වගේම මధు රාජපක්ෂ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මුලින්ම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපේ ගෙදර කොහොමද අවුරුදු සැමරුවේ කියලා. ඉතින් ඔයගොල්ලෝ ගොඩාක් කෙනෙක් මම ඉල්ලා තිබ්බ වීඩියෝ එකක්. ඔන්න ඔයගොල්ලෝ කැමති වීඩියෝ එක අරගෙන ආවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ පාර අවුරුද්දට මම ගොඩාක් කැවිලි ජාතිය හැදුවේ නැහැ. මොකද මට හිටගෙන ඉන්න බෑ. ඒ නිසා හරිම අමාරුයි මේ ටිකේ. නමුත් පුළුවන් විදිහට කැවිලි ටික හදන්න තමයි උත්සාහ කරේ. ඉතින් ඔයගොල්ලෝ මේ දකින්නේ 11 වෙනිදා හවස 4ට විතර මම 11 තමයි මුලින්ම පොඩ පොඩ කැවිලි හදනවා කියලා හිතාගත්තේ. ඉතින් මම දැන් මුලින්ම කරන්නේ කැවිලි දාන්න අවශ්‍ය කරන පාජන ටික සෝදලා පිරිසිදු කරගන්න. ඊට පස්සේ තමයි මම කැවිලි ටික හදන්න පටන් ගන්නේ. මුලින්ම මම කරන්න හදන්නේ කොකිස් ටික හදාගන්න. ඉතින් කොකිස් හදන්න ලොකු වෙලාවක් යන්න තියෙන නිසා මම හිතුවා ඒක මම කරගන්නවා කියලා. ඒ වගේම තමයි ගිය පාර වගේ නෙමෙයි මේ පාර මම හරිම පොඩි ප්‍රමාණයක් තමයි කැවිලි ජාති හදන්නේ. ලොකුට හදන්නේ නැහැ. ඉතින් කොකිස් හදන ඕන කරන බැටර් එක තමයි මුලින්ම ලෑස්ති කරගන්නේ. ඊට පස්සේ ඒක චුට්ටක් පැත්තකින් තියලා ඊළඟට මම හැඳිකෑව මිශ්‍රණය තමයි හදාගන්නේ. ඉතින් මම හැඳිකෑව පැණී සහ කිරි දාලා හදනවා. ඊළඟට සීනියලුනුත් මම හදනවා. දෙකෙන්ම හදාගන්න. දැන් මුලින්ම හිතුවා පැණි දාලා හදන මිශ්‍රණය හදලා තියන්න ඕනේ කියලා. මොකද ඒක පැයක් දෙකක් වගේ වහලා තියන්න ඕනේ. ඒකත් මම මේ අතර ලෑස්ති කරගන්නවා. එකල සෙට් මම කළේ හැඳිකෑවුන් ටිකයි ඒ වගේම කොකිස් ටිකයි. ඊළඟට ඔයගොල්ලෝ මේ දකින්න මගේ පැණිවලු හදන විදිය. මට මේක ඇත්තටම වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. බැටර් එක මම රෑ තමයි හදලා තිබ්බේ. ඊට පස්සේ මේක හදත් මතක් වුණේ මම මේක වීඩියෝ කරගන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ওই ටික තමයි මම 11 වෙනිදා ලෑස්ති කරගත්තේ. 12 වෙනිදා හිතාගෙන ඉන්න අනිත් කැවිලි ටික හදාගන්න. ඉතින් මේ 12 වෙනිදා උදේම මම උදේම හිතුවා කැවිලි ඔක්කොම ටික හදලා ඉවර කර ගන්නවා කියලා. 12 වෙනිදා උදේම මම හදන්නේ මොංගට කැවුම් ටික හදා ගන්න. ඉතින් මොංගට කැවුම් 150 කින් වගේ තමයි මම හදා ගන්නේ. ඒ ප්‍රමාණය මට 30ක් වගේ හදා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම මොංගට ටික මේ වගේ මම ආඩු ගින්දරේ කබලේ පැත ගන්නවා.
ඒ අතරින් මම සීනිපැණියකත් ලෑස්ති කරගෙන තියෙන්නේ. සීනිපැණියක හදාගත්තේ හැඳි කැවුම් ටික සහ මුංගට කැවුම් ටික හදාගන්න. ඊට පස්සේ හාල් පිටි ටිකත් මම ඒ අතරින් මැදගන්න. ඉතින් මම මේ දේවල් හරි මික්මනින් කරගත්තා. ඊට පස්සේ මම ඒ අතරෙම හැඳි කැවුම් ටිකත් හෙමින් හෙමින් හදා ගන්නවා. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා මේ මම බෙද ගන්න හදන්නේ අලුව වලට අවශ්‍ය කරන පිටි මිශ්‍රණය. ග්‍රෑම් 500කින් තමයි මම අලුව ටික හදාගන්නේ. ඒ ටිකත් මම මේ වගේ බෙද ගන්නවා. අලුව වලට අවශ්‍ය කරන හාල් පිටි ටික පැදෙන අතරෙම හැඳි කැවුම් ටික හදා ගන්නවා. ඒ වැඩ ඔක්කොම කරන අතරෙ මම හිතුවා මුං කැවුම් වලට අවශ්‍ය කරන බැට එකත් ලෑස්ති කර ගන්න ඕනි කියලා. ඉක්මනින් වැඩ ටික ඉවර කර ගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මොංගට කැවුම් ටිකත් මම මේ වගේ ලෑස්ති කර ගන්නවා. ඉතින් කඩෙන් ගන්න හිතන් ඉන්නවා කැවුම් සහ ආස්මි තමයි කඩෙන් ගන්න ගොඩක් කලාවට හිතාගෙන ඉන්නේ. මොකද මේ දවස්වල මගේ කකුල් ගොඩක් ඉදිමිලා තියෙන, හිටගෙන ඉන්න ගොඩක් අමාරුයි. ඉතින් මට පුළුවන් විදිහට තමයි මම මේ අවුරුද්දේ කැවුම් ටික ලෑස්ති කරගන්නේ. ඉතින් ඒ අතරේ මම දැන් හදන්නේ මුං කැවුම් ටික බෙද ගන්න. ඒක බෙදෙන අතරේ හැඳි කැවුම් ටිකත් මම හදනවා. මේ දකින්න ඔගල මම අලුවකට අවශ්‍ය කරන සීනිපැණියක ලෑස්ති කර ගන්න විදිය. ඉතින් මම මේ ලේසි ක්‍රමයට අලුව හදන විදිය ඔගල හැමෝටම කියලා දෙන්න දෙනවා. හරිම ලේසි. මේ ක්‍රමයට හැදුවම ගල් වෙන්නේ නැහැ, හයි වෙන්නේ නැහැ. ඩක්කාල අලුව ටික හදා ගන්න පුළුවන්. ඉතින් මම ඔන්න අලුව ටිකක් ලෑස්ති කරගත්තා. ওই ටික විතරයි මට 12 වෙනිදා හදා ගන්න පුළුවන් වුණේ. මම 13 වෙනිදා නම් කිසිම වැඩක් කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. 12 වෙනිදා ඔක්කොම ටික ඉවර කරගන්න තමයි මේ හදන්නේ. ඉතින් දැන් ඔක්කොම ටික හදලා ඉවරනාට පස්සේ භාජන ගොඩක් එකතු වෙලා කිචන් එකත් ගොඩක් හැඩි වෙලා තියෙනවා. දැන් මේ හදන්නේ ඒ ටික ආස්පස් කරගන්න.
මේ හදන්නේ අන්තිමටම කැවිලි ටික දාන ප්ලේස් ටිකත් හොදලා ලෑස්ති කරගන්න. ඉතින් මම හැමදේම කරලා තියන් තමයි උත්සාහ කරන්නේ. එතකොට හරිම ලේසි. දැන් ඔක්කොම වැඩි ඉවරයි. කිචන් එකත් ඔක්කොම අස් කරලා තියෙන්නේ. මේ ඔකල දකින්නනේ 13 වෙනිදා අවුරුද්ද දවසේ මුලින්ම කිරි ටික ඉතිරුවා. ඊට පස්සේ මම හදන්නේ කිරිබත් ටික හදන්න. ඉතින් මම රෑ වුණත් කිරිබත් අනිවාර්යෙන්ම මම හදනවා. කිරිබත් ටික මම රයිස් කුකර් එකේ තමයි මේ පාර හදාගන්නේ. කිරිබත් ටික මේ වගේ රයිස් කුකර් එකට දාලා ඊළඟට මම හදන්නේ කැවිලි මේසෙ ලෑස්ති කරගන්න. ඉතින් කැවිලි මේසෙ හදන්න මට මේ පාර බබා ගොඩක් උදව් කරනවා. කිරිබත් මම හරිම පොඩි ප්‍රමාණයක් තමයි හදාගන්නේ, මොකද රෑට විතරයි. ඉතින් උදේට ගෙවලට කෑම දෙtti නැවත කිරිබත් මම හදනවා. ඉතින් ඔන්න දැන් මගේ කිරිබත් එකත් හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ගෙදර අවුරුදු අපේ සැමරුවේ. ඉතින් ඔන්න ඔයගොල්ලෝ හැමෝටම නැවතත් කියනවා සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා. හැමෝගෙම බලාපොරොත්තු ඉටවන අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ. සියලු දෙනාටම සුබ දවසක්.